දූෂණීය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 4යි 2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාව ලේන් තෙත් වුණා දශක තුනක යුද්ධයකට මුහුණ දුන් අපේ මතකයන් අතිශය අමිහිරි වේදනාකාරී එවන් සියලු මතකයන් අභිබවා අපව කම්පණයට ලක් කළ දිනය 2019 අප්‍රේල් 21 බව අමුතුවෙන් කිව යුතු නැහැ දේවස්ථාන තුනක් සහ හෝටල් හතරක් එදා ඉලක්ක බවට පත් වුණා මියගිය සම්පූර්ණ සංඛ්‍යාව 270 ඉක්ම වූවා බරපතල තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 500 දෙනෙකු පමණ වුණා මියගිය සහ තුවාල ලැබුවන් අතර විදේශිකයින්ද වූවා සමහරුන්ට සදා කාලයටම දැස් අහිමි දෙපා අහිමි මුළු ලෝකයේම අඳුරුයි තම ස්වාමි පුරුෂයාත් දරු දෙදෙනාත් මියගිය මවක් අදත් හෙටත් කඳුළු සලන්නේ ඒ වේදනාකාරී මතකයේ තුලයි සමහර නිවාසවල දොර අරින්නට කවුරුත් ඉතිරිව නැහැ 2019 අප්‍රේල් 21 වනදා දෙව්මැදුරට යන්නට වැසූ දොර අදත් වහලා ඒ දොර ඇරගෙන නැවත නිවස තුලට යන්නට ඒ පවුලේ කවුරුවත් ඉතිරි වුණේ නැහැ මේ තමයි 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මේ ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවෙත් අපේ රටේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වුණා ඒ පනතට හෝ මේ එන්ට හදන පනතට හෝ ත්‍රස්තවාදයේ වළක්වන්නට බැරි බව පිළිගත යුතුයි කළ හැක්කේ ත්‍රස්තවාදීන්ට දඬුවම් දීම පමණයි එහිලා මුලින්ම ත්‍රස්තවාදියා හා ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කරගෙන ඉන්න ඕනේ නේද ත්‍රස්තවාදයේ පිළිබඳව සමස්තයක් ලෙස ජාත්‍යන්තරයේම පිළිගත් තනි නීතිමය නිර්වචනයක් නැහැ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව යම් විස්තීර්ණ සම්මුතියක් ගොඩනගා ගැනීමට හැකියාව අහිමි වෙලා තියෙන්නේ මේ ත්‍රස්තවාදයේ පිළිබඳව නිර්වචනයේ ආරම්භයා සම්මුතියක් නැතිකම. නමුත් රාජ්‍ය පදනම් කරගත් සන්නද්ධ ගැටුම්, රාජ්‍ය නොවන ගැටුම්, ඒකපාර්ශ්වීය ප්‍රචණ්ඩත්වය, වෛරී අපරාධ, මිනිමැරුම් ආදිය ඔය දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් සහ ප්‍රචණ්ඩකාරී අපරාධවලින් ඇත්තටම හරියටම රේඛාවක් ඇඳලා වෙන් කරගන්නට බැරි තරමටම මේ මාතෘකාව දුෂ්කරයි. මේ නිසා බොහෝ විට විවිධ රාජ්‍යයන් සිදු කරන්නේ දේශපාලන විසම්මුතිය, ක්‍රියාකාරීත්වය සහ ඔය අවිහිංසාවාදී ප්‍රතිරෝධයන්ටත් ත්‍රස්තවාදී ලේබල් එක අලවන්ට උත්සාහ දැරීම. හොඳේ ඇත්තටම ත්‍රස්තවාදය කියන වචනයට මුවා වෙලා ලොව පුරා විවිධ රටවල බලධාරීන් පුද්ගල අදහස් ප්‍රකාශ කිරීමට ඒ නිදහස නැති කරන්ට සීමා පනවන්ට ක්‍රියා කරන ආකාරය ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් වැනි මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම පෙන්වා දෙමින් සිටිනෝ. දැන් අපේ රටට අලුතින් ගේන්ට යන ප්‍රතිත්‍රස්ත පනත ඇත්තෙත් එතන බව අද අවිවාදාත්මකයි. සැබෑවටම ත්‍රස්තවාදය මර්ධනය වෙනුවට නිදහස් අදහස් සහ දේශපාලන ප්‍රතිරෝධයන් මර්ධනය මෙවැනි උත්සාහයන්හි අපේක්ෂාවයි බලාපොරොත්තුවයි. දැන් ඒ ගැන අමුතුවෙන් කියන්ට දෙයක් නෑ. මේ මාතෘකාව කර්ලියට ඇවිල්ලා දීර්ඝ සාකච්ඡාවකට ලක්වෙමින් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරයේ පසුබිමට පෙර අපි ලෝක ත්‍රස්තවාදයේ ස්වරූපය ගැනත් කතා කළ යුතුයි. මේක හුදෙක්ම සහරාන්ගේ ප්‍රහාරයකට ලඟු කරන්න අවශ්‍යතාවයක් නෑ ඒ නිසා. ලෝකයේ තුල ක්‍රියාත්මක ත්‍රස්තවාදය නිසා පහුගිය අවුරුද්ද තුල විතරක් මියගිය සංඛ්‍යාව 25,000කට අධිකයි. මින් වැඩිම පිරිසක් ඝාතනයට ලක්ව ඇත්තේ මැද පෙරදිග අප්‍රිකාව සහ දකුණු ආසියාවේදී. ඔය 20/20 දී ලෝකයේ ත්‍රස්තවාදය නිසා වැඩිම මරණ ගාණක් සිදු රට ඇෆ්ගනිස්තානය. ලෝකයේ ත්‍රස්තවාදය නිසා සිදුවුණු ඝාතනවලින් 44%ක්ම සිදුවලා තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ ඇතුලේ. ඔය මාර්ග අයිනේ බෝම්බ පිපිරීම්, මෝටර රථ තුල පිපිරීම්, ආගමික හෝ දේශපාලන ආයතනවලට පහර දීම නේද ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. දැන් මෙතෙක් සිදු වූ බොහෝ ඝාතන පිපිරීම් ඉස්ලාමීය රාජ්‍ය
ඊළඟට තලිබාන්, ඊළඟට බෝකෝ හරාම්, අල් ෂබාබ් වැනි ප්‍රසිද්ධ ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්ධ බව ඉතා පැහැදිලිව දක්නට පිළිවන්. මේ බොහෝ ත්‍රස්ත කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ ඉහළම ගැටුම් පවතින රටවල් පදනම් කරගෙන. නමුත් එම කණ්ඩායම් අනතුරුව විවිධ රටවල් කරා විහිද යන ආකාරය දක්නට පිළිවන්. දැන් ලෝක ඉතිහාසයේ ත්‍රස්ත ප්‍රහාර අතර ඔය ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු 9/11 ප්‍රහාරයත් 2011 ජූලි 22 නෝර්වේ ප්‍රහාරයත් අමතක කරන්න බෑ කාටවත් නේද? දැන් දශක තුනක යුද්ධයකට මුහුණ දුන්න අපට ඊටත් වඩා කම්පනයක් ගෙනත් දුන්න මේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව ඇත්තටම අප හරියටම ක්‍රියා කරලා තියෙනවද නැද්ද කියන එක අද බරපතල ප්‍රශ්නාර්ථයක්. හොඳේ, දැන් මේ ප්‍රහාරය එල්ල වුණේ මුස්ලිම් ආගමික අන්තවාදී කල්ලියකින් යන්න බැලූ බැල්මට පේන්න තියෙනවා. එනිසා ලෝකයේ තුල ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායම් ඇත්ත වශයෙන්ම ගත්තොත් අරමුණු දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ඔය අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන. ඔය දැන් ඇමරිකාව වගේ සමහර බටහිර රටවල් ඉස්ලාම් ආගමික රටවලට කරන බලපෑම්වලට එරෙහිව නැගී සිටින බවක් තමයි පෙන්වන්නේ. එහෙම පෙන්වමින් තමයි ඒ අය ඒගොල්ලන්ගේ ඝාතන සිද්ධ කරන්නේ. දැන් සමහර ඔය ආර්ථික වාසි අපේක්ෂාවෙන් ඇත්තටම කිව්වොත් ඔය ප්‍රබල ඇමරිකාව ප්‍රමුඛ ප්‍රබල රටවල් සමහරක් වෙලාවට ඉස්ලාම් රාජ්‍යයන්ට කරන අතපෙවීමුත් එමටයි. හොඳේ, දැන් ඔය අල්කයිඩාව ලෝකයට පෙන්වන්නේ තමන් ඊට එරෙහිව නැගී සිටින බව තමයි. එහිලා අල්කයිඩාවේ ඝාතන සියල්ලත් අල්කයිඩාව ඒ විදිහටම බැර කරගන්නවා. දැන් ISIS සංවිධානයේ මීට ටිකක් වෙනස්. ISIS කෙලින්ම තම අන්තවාදී මතයට එරෙහිව ඒක පිළිගන්නේ නැති අයව සතුරන් ලෙස දකිමින් ඝාතනය කරනවා. ඉස්ලාම් ආගම ඉදිරියට තමා කුරාණයේ ඇති කරුණු ලෙස පෙන්වමින් තමයි ඔය ISIS මිනි මරන්නේ. මේ ත්‍රස්ත සංවිධානයේ ඇත්තටම ආගමික අන්තවාදී මතවාදයක් වෙනුවෙන් මිනි මරන බව කිව යුතුයි. දැන් අද වන විට සමස්ත ලෝකෙම මෙන්න මේ නිසා ආරක්ෂක පරිසරය නැත්තම් රටක් ආරක්ෂාවෙන්ට ඕන ක්‍රමවේද මේ අරමුණු දෙකක් පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. එකක් තමයි ප්‍රධානතම කාරණේ තමයි ඒ රටවල් අතර ඇති භූගෝලීය ආර්ථික බල අරගලය. දැන් ඇමරිකාව සහ චීනය ඊට කදිම උදාහරණයක්. මේ රටවල් දෙකම සිය ආරක්ෂාව වෙනුවෙන් උපරිම දේ කරමින් සිටිනවා නේද? ඒ රටවල් දෙක අතර ඇති සීතල ආර්ථික බල අරගලයක්. දැන් එසේම ඔය සෞදි අරාබිය සහ ඉරානය අතරත් ඒ ස්වභාවය දක්නට පිළුවන්. එසේම අද වන විට එලිපිට යුද්ධයක් බවට පත් ඇති රුසියාව සහ බටහිර යුරෝපයේද තවත් එක් උදාහරණයක්. දැන් මේ අය මේ කලාපීය බලවතුන් වීම සඳහා දරන උත්සාහය නිසා ඒ රටවල් අතර අද අතිවිශේෂ ආරක්ෂක වළලු ක්‍රමවේද නිර්මාණය කරගෙන තිබෙනවා තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ අතර ඉන්දියාවත් ඉන්නවා. හොඳේ, දැන හෝ නොදැන අපද මේ වන විට ඔය ඉන්දියානු කලාපයේ බල අරගලියට යටත් වෙමින් සිටින බව ඉතාම පැහැදිලි. එසේම මේ ලෝකයේ රටවල් තමන් ආරක්ෂා කරන විදි වෙනස් කරමින් නව ක්‍රමවේද හඳුන්වා දෙන්නට අනිත් හේතුව තමයි මේ අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය. මේ බොහෝ රටවල් ඔය අන්තවාදී ත්‍රස්ත සංවිධානවල ත්‍රස්ත ක්‍රියාපද නම් කරගෙන තම තම රටවල ආරක්ෂාව තර කර ගනිමින් නව ක්‍රමවේද සොයමින් අනුගමනය කරමින් ඉන්නවා නේද? අපිට එහෙම ක්‍රමවේද තිබුණද? එහෙම නැත්තම් අනාගතයට තියේවිද? අපේ ජීවිත වැඩියෙන්ම ගෙවුනේ දශක තුනක යුද්ධයක් එක්ක. අපට ප්‍රභාකරන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. එසේමයි අපි සෑම විටම මේ ජාතික ආරක්ෂාව කියන එක විශ්වාස කරන්න පුරුදු වුණේ තනි මිනිහෙකු පිට. තනි මිනිහෙකුට ගහන්න පුළුවන් ගේමක් කියලායි අපි ජාතික ආරක්ෂාව විශ්වාස කරන්නේ. එසේම ඔය අන්තගාමි අනපනත් ඇතුළට ත්‍රස්තවාදය ලඝු කරලා නවතා දමන්න පුළුවන් කියලාත් හිතනවා. හොඳේ, 2019 ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන විටත් ත්‍රස්ත මර්ධන පනත තිබුණා කියලා මා මතක් කළානේ නේද? දැන් මෙම ප්‍රහාරය මේසා විශාල ලෙස එල්ලවීමට එක් ප්‍රධාන හේතුවක් තමයි මෙහෙම ගහයි කියලා හිතපු නැති එකනේ නේද? ප්‍රභාකරන්ව මර්ධනය කළ අපට නැවත එවන් වෙනත් ප්‍රහාරයක් එල්ලවන්නට හැකිය කියලා නේද ප්‍රභාකරන්ගෙන් පිට හිතපු නැති එක බරපතලම ප්‍රශ්නයක්. ISIS ගැන ඉතා අඩු සැලකිල්ලක් එදා දැක්වුවා.
අප සිටින භූදේශපාලන බල අරගලය ගැන අඩු තක්සේරුවකින් ක්‍රියා කළා අදටත් එහෙමයි. ඊට හොඳම උදාහරණේ මේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු යලි මෙරටට එවැනි ප්‍රහාරයක් ආයේ කවදාවත් ඇති වෙන්නේ නැහැ. ප්‍රභාකරන්ව ඝාතනය කළාසේ අපට ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන්න පුළුවන් කියන පණිවිඩය අරගෙන ආපු පුද්ගලයා නේද? අපි තනි මිනිහෙක් මත විශ්වාසය තියලා 69 ලක්ෂයක් මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඡන්දය දුන්නා ගෝඨාභය රාජපක්ෂට නේද? අන්තිමට පාස්කු බෝම්බ ප්‍රහාරයටත් එහා ගිය මහා විනාශයකින් තමයි තනි පුද්ගල විශ්වාසය අවසන් වුනේ නේද? අද වන විට ඉතා පැහැදිලිව මේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේද හුදෙක් අපේ රටේ බොහෝ අපරාධ විනාශයන් සේ දැන් ඉතිහාසයට එක් වෙමින් තිබෙනවා. ඒ සැබෑ අපරාධකරුවන් සොයාගන්නේ නැති ක්‍රියාදාමය තුළ යුක්තිය සහ සාධාරණී ඉටුවන්නේ නැති අපරාධයක් ලෙස දැන් මේ ඉතිහාසයට එක් වෙන්නට පටන් අරන්. අපේ මුහුදේ ගිලිනු නැවකින් වන්දිය ගන්න පුළුවන්කම තියෙද්දී ඒකත් යටිමඩි ගහලා නේද? රටට හෙන ගැහුවත් තමන්ගේ දරුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ. අපේ පිටරට එකවුන්ට් වලට ඩොලර් වැටෙනවා නම් කියලා හිතන කුජීත හොරු රැලක් ඉන්න රටක් නෙමේක. එහෙව් රටක පාස්කු බෝම්බයට යුක්තිය ඉෂ්ට වෙයි කියලා හිතන එක නම් එක්තරා විදිහක මිත්‍යාවක් කියලායි මේ වෙලාවේදී කියන්න තියෙන්නේ. හොඳේ එහෙව් රටේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොලකරුහන් අල්ලන්න තරම් යුක්ති සහගත සාධාරණ ඔය ස්කොට්ලන්ඩ් යාන් පරීක්ෂණ කතාව නේද? ආන් එහෙම එක ඒකත් හුදෙක්ම තනි පුද්ගල දේශපාලන ප්‍රලාපයක් බව තමයි බැලු බැලමට පේන්න තියෙන්නේ. දැන් ඇති වැදගත්ම අභියෝගය යලි මෙවන් අපරාධ සිදු නොවීමට වග බලා ගැනීම. එහිලා මේ තනි පුද්ගලයෝ ඒ අයගේ ශක්තිය මත එක එක විකාර කරයි කියලා විශ්වාස කරන එක දැන් නතර කරමු. එහිලා හදවත ඇති බුද්ධිය ඇති මිනිසුන් එකිනෙකා සමග අත්වැල් බැඳගන්නටම අවශ්‍යයි. ඔව් ආදරයෙන් මිස මිත්‍යා අන්ධභක්තියෙන් නෙවෙයි. අපි පෞරු වලල්ලක් හැදෙන්න ඕනේ, පෞරු වලල්ලක් ලෙස එකිනෙකා බැඳෙන්න ඕනේ. ඒ මිත්‍යාව බැහැර කළ ආදරයෙන් බැඳුණු සමාජයක් බිහි කළ යුතුයි. එහිලා මාද්දේ අපසතු වගකීම කිසිසේත්ම අමතක කරන්න බැහැ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.